තමයි විද්‍යුත් මාධ්‍ය ගණනාවක් බිහිවීම සමගම ගීතේ කියන සාහිත්‍යාංගය ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත් වෙනවා. කවියක් කියවන්නට ඕනේ. ඒකට යම් කිසි ඉවසීමක් තියෙන්නට ඕනේ. යම් භාෂා ඥානයක් තියෙන්නට ඕනේ. ගීතයක් අහගෙන හිටියාම ඇති. ඒ වුණාට ලංකාවේ විශිෂ්ටම ගීත රචකයෝ හැම කෙනෙක්ම උසස් සාහිත්‍ය ඥානයක් තිබුණු අය. එය පැරණි සාහිත්‍යයත් නූතන සාහිත්‍යයත් පරිශීලනය කරපු අය. මානවසිංහගේ සිට මහගමසේකර මඩල රත්නායක ඊට පස්සේ සුනිල් සරත්ගේ ධර්මසිරි ගමගේ මහාචාර්ය සුනිල් ලාරත්න කුලරත්න ආර්ය වංශ ඔය දක්වා ලැයිස්තුවක් කියවන්නට පුළුවන්. අද ඔය රියලිටි ෂෝ වලදී ආධුනික ගායක ගායිකාවෝ තමන්ගේ කුසලතා පෙන්වන්නට ගායනා කරන්නේ ඒ අය ලියපු ගීත. හැබැයි කිසි කෙනෙකුට ස්වාධීනව ගීත කිහිපයක් ගායනා කරලා අනන්‍යතාවක් ඇති ගායකයෙක් හෝ ගායිකාවක් වෙන්නට බැරි වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා හුඹ දෙනෙකුට ගායන කුසලතාව තියෙනවා. ගැටලුව තමයි ඒ අයට උසස් පදමාලා නොලැබීම. පදමාලා නොලිය වෙන්නේ අද පදමාලා ලියන අයට සාහිත්‍ය ඥානයක් නැහැ. මේ කවිය කියන එක අවභාවිත වීමේ අදෘශ්‍යමාන අනියම් ප්‍රතිඵලයක් තමයි මේක. ඒ ගැන මම වැඩි දිගට කතා කරන්නේ නැහැ. අද රසවින්දනය පුහුණු කරන්නට හදන්නේ අර ඒ කාලේ නිර්මාණය කරපු ගීත ගායනා කරමින්. ඉතින් පොඩි කනගාටුවට හේතුවක් තියෙනවා. ඉතාම හොඳට ගායනා කරලා තියෙන ගීත ඉතාම නරකට ගායනා කරලා තමයි රසවින්දන කුසලතාව පුරුදු කරන්නට හදන්නේ. ඒක වෙන තැනක කතා කරන්නට ඕන දෙයක්. මේ අලුත් කවි මංජුසාවේ මම එකම සිව්පද කවියක්වත් ඇතුළත් කරලා නැහැ. ඒක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. මම ඒක ගැන වචනයක් කියන්නට ඕනේ. සිව්පද ආකෘතියෙන් කවි ලියන අලුත් කවියෝ කිවිදියෝ රාශියක් ඉන්නවා. මම මේ කෘතියේ ප්‍රමාණය සීමා කර ගැනීමේ උපක්‍රමයක් හැටියට සිව්පද ආකෘතිය සහ අලුත් කවිය කියලා වෙනම ඒ ආකෘතියෙන් කවි ලියන කවි යම් ප්‍රමාණයක් සංග්‍රහ කරලා තියෙනවා. ඒ කෘතියක් මම මේ අවස්ථාවේදී පළ කරන්නට තමයි බලාපොරොත්තු වුණේ. මේ මුද්‍රණ වියදම් සහ නොයෙකුත් ප්‍රශ්න නිසා ඒක මම දෙවනුව පළ කරන්නට තීරණය කළා. එතන මේ සිව්පද ආකෘතිය වෙනමම කාව්‍ය ප්‍රවර්ගයක් හැටියට සලකන්නේ ස්වරූප ගණනාවක් හඳුනා ගන්නට පුළුවන්. ජන කවියෙන් ආභාසය ලැබලා ලියන විශිෂ්ට සිව්පද කවි තරුණ කවියෝ කිවිදියෝ අද ලියනවා. ඒ වගේම කෝට්ටේ යුගයේ උරුම වුණු සිව්පද ආකෘතියෙන් ආභාසය ලබා ලියන මනරම් කවි ඉඳ හිට අපට කියවන්නට ලැබෙනවා. තවත් කවි විශේෂයක් තියෙනවා. හිතවන කවියෙන් සහ කොළඹ කවියෙන් ආභාසය ලබා ලියන කවි. මේ විදිහට ස්වරූප පහක් විතර මම හඳුනාගත්තා. ඒ සිව්පද ආකෘතිය සහ අලුත් කවිය කියන කෘතියේ මම ඒ පිළිබඳ විග්‍රහයක් සහිතව ඒ කවිය ඇතුළත් කරලා තියෙනවා. මේ කෘතියේ ඇතැම් කවියෙක් හෝ කිවිදියක් නියෝජනය නොවෙනවා නම් ඒකට එක හේතුවක් තමයි ඒ අයගේ කවි දෙකකට වැඩි සංඛ්‍යාවක් අර කෘතියේ ඇතුළත් වීම. ඒ ගැන මම සඳහන් කළේ කෙනෙකුට ඒක යම්කිසි ගැටලුවක් විය හැකි නිසා. තව එක කරුණක් මම සිහිපත් කරන්නට කැමතියි මේ අවස්ථාවේදී. සාහිත්‍ය ඉගැන්වීම කියන එක මට මේ රසවින්දන ක්‍රියාවලිය පිළිබඳ යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම ඇති වුණහම මම ටිකක් දියුණු කරගන්න උත්සාහ කළේ ඒක. ගුවන්විදුලි සංස්ථාවෙන් අපි ඒ වින්දන කුසලතාව දියුණු කරගත්තා වගේම මට අවස්ථාව ලැබුණා
දශක 5කට ආසන්න කාලයක් ගුවන් විදුලියෙන් විවිධ රසවින්දන වැඩසටහන් ඉදිරිපත් කරන්න.